කමල් අද්දරාරච්චි කියන්නේ කලාක්ෂේත්‍රයේ දෙවන්ත චරිතයක්. ඔහු රඟපෑ චරිත අදටත් අපේ සිත් තුළ රැඳී තිබෙනවා. ඔහු අපි නිරතුරුවම දකින්නේ රිදී තිරය හරහායි. තිරේ පිටපස ඔහුගේ චරිතය ගැන දැනගන්නයි ඔහුගේ බිරිඳ සමඟ අපි මේ කතා කරන්නේ. ඇය නමින් අනුරාණි. කමල් පෙම්වතා කාලේ හරිම හොඳ ගතිගුණ තියෙන ආදරණීය පෙම්වතෙක්. සැමියා වුණාට පස්සේ ඒ තිබුණු ආදරේ අඩුවක් වුණේ නැහැ. ඒ ආදරේ එදා වගේමයි. හැබැයි පෙම්වතා කාලට වඩා දැන් එයා ටිකක් කාර්යබහුලයි. තාත්ත කෙනෙක් විදියට මම තරම් නම්‍යශීලී නැහැ. ළමයින්ට ටිකක් හදෙන් ඉන්නවා. හැබැයි ළමයින්ට ගොඩක් ආදරෙයි. මම හැමදේම හොයලා බලල කරන නිසා කමල්ට නිදහස තියෙනවා. ළමයි වුණත් මොකක් හරි කියන්න තියෙනවා නම් මුලින්ම කියන්නේ මට. ඒක මම ගානට බැලන්ස් කරලා කමල්ට කියනවා. කමල් වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද? ඔව්, අපි යාළුවිලා හිටපු කාලේ ඉඳන්ම කමල් වගකීමක් ඇතුව වැඩ කරපු කෙනෙක්. හැබැයි දැන් ඊටත් වඩා වගකීම් සහගතයි. කමල්ට දුකක් දෙනු නම්, කමල්ට මොකක් හරි දුකක් දෙනු නම්, දුකක් හිතෙන දෙයක් වුණොත් එයා ඇත්තටම දුක් වෙනවා. මොකද එයා හරිම කරුණාවන්තයි. එයා අන්තිමට ඇඬුවේ අපේ අම්මා නැති වුණ දවසේ. ඒ වෙලාවේ එයාට තැඬුණා. කමල්ට සතුටු වුණ වෙලාවට කමල් හැමතිස්සෙම ඉන්නේ සතුටින්. එයා ජීවිතේ බර ලොකුවට හිතට ගන්න කෙනෙක් නෙවෙයි. හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. මං ඒකේ අනිත් පැත්ත. මං හරියට දේවල් ගැන හිතනවා. කමල් මට කියනවා එහෙම වෙන්න එපා කියලා. එයා මගේ බර්ත්ඩේ එක දවසේ සර්ප්‍රයිස් එකක් දුන්නා. එදා ගොඩක් සතුටු වුණා. ඒ වගේම මං කමල්ගේ බර්ත්ඩේ එක දවසේ සර්ප්‍රයිස් එකක් දුන්නා. එදත් එයා ගොඩක් සතුටු වුණා. මොකක් හරි ලොකු සතුටක් දැනෙන දෙයක් වුණාම එයා මට ඒක කියනවා. කමල්ට කේන්ති ගියාම කමල්ට කේන්ති යනම අඩුයි. හැබැයි කාත් එක හරි මොකක් හරි දෙයකට කේන්ති ගියොත් ඒ කෙනාට මූණටම කියන්න තියෙන දේ කියනවා. ඒ දේ වෙලාවට විතරයි කේන්තිය හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ ඒ කෙනා එක්ක හොඳට කතා කරනවා. කමල්ට නිවාඩුවක් ලැබුණොත් කමල් කැමති ගෙදරට වෙලා ඉන්න. මොකද එයා දන්නවා මම කැමති ඒකට කියලා. අපි කට්ටියව එකගෙන හොටෙල් එකකට යනවා. කමල් නිතරම අපේ සතුට ගැන හිතනවා. කමල් ජීවිතය ගැන සුබවාදී විදියට හිතන කෙනෙක්ද? කමල් ජීවිතය ගැන හරියට සුබවාදීව හිතන කෙනෙක්. අසුබ පැත්ත ගැන හිතන්නේම නැහැ. එයා දේවල් වැඩි ඔළුවට ගන්න කෙනෙක් නෙවෙයි. ඒක එදා ඉඳන්ම එයාගේ තියෙන ලක්ෂණයක්. කමල් වෙන කෙනෙකුගේ අකමැතිම ගතිගුණේ මොකද්ද? එයා එහෙම අකමැති කියලා දෙයක් නැහැ. මොකද එයා තේරුම් ගන්නවා එක්කෙන් කෙනාගේ ගති ලක්ෂණ විවිධයි කියලා. ඒ නිසා ඒ දේවල් ගැන වැඩි හිතන්නේ නැහැ. කමල්ගේ ඔබ කැමැතිම ගතිගුණේ එයා නිතරම සතුටින් ඉන්නවනේ. ඒ දෙයට මම ආසයි. මොකද එයා සතුටින් ඉන්නකොට අපිට සතුටුයිනේ. කමල්ගේ ඔබ අගේන දක්ෂතා මොනවාද? කමල්ට රඟපෑමට අමතරව අධ්‍යක්ෂණයේ නිෂ්පාදනයේ පැත්තෙන් හොඳ දක්ෂතාවයක් තියෙනවා. එයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් හොඳම කිටි චිත්‍රපටයේ විදියට තේරුණාට පස්සේ තමයි මට හිතුනේ කමල්ට ඒ පැත්තෙන් හොඳ දක්ෂතාවයක් තියෙනවා කියලා. විලාසිතාවලට කමල්ගේ තියෙන කැමැත්ත. කමල් ලස්සනට ඇඳුම් අඳිනවා. හැබැයි ලොකෝට ඒ දේවල් ගැන උනන්දු වෙන්නේ නැහැ. මම තමයි යා විලාසිතාවලට උනන්දු කරවන්නේ. කමල් ඇබ්බැහි වෙලා තියෙන දේවල් Facebook එකට එයා ටිකක් ඇබ්බැහි වෙලා හිටියා. දැන් මම කියලා කියලා ඒක අඩුයි. දැන් එයයි මගේ තාත්තයි දෙන්නම එකතු වෙලා ක්‍රිකට් මැච් බලනවා දිගටම. ඒකට දැන් එයා වැඩිපුරම ඇබ්බැහි වෙලා තියෙන්නේ. කමල්ට ගැළපෙනම නීලිය. මම හිතන්නේ සංගීතා වීරරත්න. මොකද ඒ දෙන්නා රඟපාපු චිත්‍රපටත් ගොඩාක් ජනප්‍රිය වුණා. රංගනේ තෝරා නොගත්තා නම් කමල් මොන වගේ ශේෂ්ත්‍රයක් වෘත්තියක් විදියට තෝරගනින්ද? බිස්නස් තමයි. මොකද කමල්ට බිස්නස් වලටත් ලොකු දක්ෂතාවයක් තියෙනවා. කමල් ගැන ඔබට අහන්න ලැබුණු නරකම ආරංචිය. එහෙම නරක දෙයක් නම් ආරංචි වෙලා නැහැ. එහෙම ආරංචියවත් මං ඒව ගණන් ගන්නෙත් නැහැ. මොකද මං ඒ දේවල් විශ්වාස කරන්නෙත් නැහැ. කමල් ඒවා ගණන් ගන්නෙත් නැහැ. ඒවා පස්සෙන් යන්නෙත් නැහැ. කමල් ගැන අහන්න ලැබුණු හොඳම ආරංචිය. කමල්ට හොඳම අධ්‍යක්ෂණයට සම්මාන හමුවුණු වෙලාවේ සතුටු වුණා. නිහඬ ලිපියේ චිත්‍රපටයට තමයි කමල්ට ඒ සම්මානය ලැබුණේ. ඒක තමයි හොඳම ආරංචිය. කමල්ගේ අපි නොදන්නා රහස්. කමල් කියන්නේ හරිම සාමාන්‍ය චරිතයක්. කොයි හරි එළියට යන්න උනත් හරිම සාමාන්‍ය විදියට යන්නේ. ඒ වගේම හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.